තව හෙට හෙට දිනේ පෙරවරු 9 30 දක්වා කල් තබුණු ලැබේ. ඒ මුදල් නැහැ කියන උත්තරේ බාධාව හැටියට පාවිච්චි කරලා මැතිවරණ කල් දාන්න පුළුවන් නම් ඊළඟ ජනාධිපතිවරණයක් වුණත් මහා මැතිවරණයක් වුණත් මුදල් නැහැ කියන තර්කයේ මත කල් දාන්න පුළුවන් වෙනවා. මහා මැතිවරණයක් නම් බෑ ජනමත විචාරණකින් හිතරව කල් දාන්න. නමුත් අනිත් මැතිවරණ පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ජනාධිපතිවරයාට හිතරව මේ පාර්ලිමේන්තුව පවත්වගෙන යන එක මලයනයක් කියලා මුදල් නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ තටු උතුව අතිටවන්නත් පුළුවන්. මේක පාර්ලිමේන්තුවේ යෝජනාවක් හැටියට ගේන්න වෙනවා මේක අඩු කරලා නවත්තනවා. අයිති කරු කතා කරන මැතිවරණය කල් දාලා තිබීම සාධාරණ නැහැ කියන්නේ මේ මේ මුදල් නැහැ කියන කට්ටපල් බොරුවන්නේ කරු කතා නායකතුමනේ. කතා නායකතුමා සාමාන්‍ය සම්ප්‍රදාය තමයි තමුන්නාසේ නම කියන්නත් ඕනේ නැහැ. අපි දිහා බැලුවා මයික් එක දෙන්න ඕන. මේ ක්‍රියාත්මක කරන්න කියන්නේ. අපි අහන්නේ මේ රටේ මූල්‍ය බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. 2023 අයවැයේදී අපි පැහැදිලිව මැතිවරණ සඳහා බිලියන 10ක් වෙන් කළා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඒ වගේ තීරණයක් කරන් තියෙද්දි පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල තියෙද්දි මේ භාණ්ඩාගාර ලේකම් හරි මුදල් අමාත්‍යාංශ ලේකම් හරි ජනාධිපති හරි මේ කරන ඒකාධිපති වැඩේ හරිද කියලා මම තමුන්නාංශයෙන් අහනවා. තමුන්නාංශේ කරුණාකර නායකයා විදිහට නියෝගයක් දෙන්න මේකට අවශ්‍ය අවශ්‍ය මුදල් දෙන්න කියලා. කතානායකතුමා ඔබතුමාගේ අවධානය යොමු කරනවා 130 ස්ථාවර නියෝග. ඒකේ මේ 9 වෙනි එකට මෙතුමා කියපු කාර්යෙම සමාන කාර්යයක් කරු කතානායකතුමනි 9 වෙනි කියන්නේ 26 වෙනි ස්ථාවර නියෝගයේ කුමක් සඳහන් තිබුණද කිසියම් වැඩ සටහනක් ව්‍යාකෘතියක් හෝ වැවිෂයක් සඳහා වෙන්කරනු ලබන මුදල අඩු කිරීම යෝජනාවක් ගැන කලින් දෙන්න කියලා කරු කතානායක කියන්නේ දැන් මේ අයවැය සම්මත වෙලා ඉවරයි. එතකොට අනිවාර්යෙන් මේක පාර්ලිමේන්තුවේ යෝජනාවක් හැටියට ගේන්න වෙනවා මේක අඩු කරලා නවත්තනවා. අයිති කරු කතානායක මැතිවරණය කල් දාලා තිබීම සාධාරණ නැහැ කියන්නේ මේ මේ මුදල් නැහැ කියන එක පට්ටපල් බොරුවන්නේ කරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාව ලබා දීම ගැන. ගරු කතානායකතුමනි මැතිවරණය පවත්වන්න නීතියෙන් බාධාවක් එල්ල කරන්න බැරි වුණාම ආණ්ඩුව එල්ල කරපු බාධාව තමයි මුදල් නැහැ කියන උත්තරේ. ඒ මුදල් නැහැ කියන උත්තරේ බාධාව හැටියට පාවිච්චි කරලා මැතිවරණ කල් දාන්න පුළුවන් නම් ඊළඟ ජනාධිපතිවරණයක් වුණත් මහා මැතිවරණයක් වුණත් මුදල් නැහැ කියන තර්කයේ මත කල් දාන්න පුළුවන් වෙනවා. මහා මැතිවරණයක් නම් බෑ ජනමත විචාරණකින් හිතරව කල් දාන්න. නමුත් අනිත් මැතිවරණ පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ජනාධිපතිවරයාට හිතරව මේ පාර්ලිමේන්තුව පවත්වගෙන යන එක මලයනයක් කියලා මුදල් නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටවන්නත් පුළුවන්. අක්‍රිය කරන්නත් පුළුවන්. ඒ නිසා මේ මුදල් නැහැ කියන උත්තරේ ඉස්සරහට දාලා රටේ මැතිවරණ කල් දාන්න හරි වෙනත් පියවර ගන්න හරි කටයුතු කිරීම වැරදි. මහජනයා ඉන්නේ විදුලි බිල වැඩි කරලා බදු බර වැඩි වෙලා ජීවත් වෙන්න බැරි වෙලා අහත අනාත වෙලා. එහෙම මහජනතාවගේ යෝජනා පිළිබඳ දැනුම් දීම කරු සංවිධායකතුමා. යෝජනාංක 1 යෝජනාංක 2 යෝජනාංක 3 යෝජනාංක 4 යෝජනාංක 5 හරි බෙදීමක් ඉල්ලනවා බෙදීමක් ඒක ඉවරයිද? 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 ඒක ඉවරයිද?
සභාවේ හෙට දිනේ පෙරවරු 9 ඇතික දක්වා කල්තබුන් ලැබේ.